ඉදිරිසති දෙකකට පෙරාතුව සමගජාන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් පිහිටවන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව කියා සිටියේ බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ පළාත්පාලන මන්ත්‍රී දූර අපේක්ෂකයන් සමග පැවති සාකච්ඡාවකදී සමගජාන බලවේගයේ වර්තමාන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඔහු එහිදී දැඩිව විවේචනයට ලක් කරද තිබේ. විදුලි ගාස්තු ඉහළ ලංවා ඇතත් නැවතත් රටේ විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සඳහන් කරයි. සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවසුවේ දෛනිකව පැය දෙකක විදුලි කප්පාදුවක් නොකර තවදුරටත් පවත්වාගෙන ගියා නම් එම තත්ත්වය පාලනය කරගත හැකි වූ තිබූ බවය. විදුලි කප්පාදුව නතර කිරීමේ ප්‍රතිඵලය ඉදිරියේදී දැකගන්නට හැකිවනු ඇති බවද ඔහු පවසා සිටී. ජනතාවට අඛණ්ඩව විදුලිය ඉදිරියට ලබා දුන්නද අර පිරිමස්යෙන් විදුලිය භාවිතා කරන්න උපදෙස් නොලැබෙන නිසා ජනතාව සුපුරුදු ආකාරයෙන් භාවිතා කිරීමට පුරුදු වී සිටීම මේට හේතු වී ඇති බව සඳහන් කර සිටී.